ඔබ සියලු දෙනාට සංවිධායකින් සබේන රටක දැහැමි සමාජයක බිහි කරන්නට ඒ අවශ්‍ය මං තනන බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙත සංවේදනය කරන දායකත්ව ධර්මදේශනාව අපි මෙලෙස ආරම්භ කරන්නේ සුබින්වත් මෙහි ධර්මදේශකයන් වහන්සේ කඳාන පෙරිටු මොකලාන අශෝකාරාම වාසී සිරි විමුණු සිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පෙරිටු මොකලානේ පඤ්ඤාසේ ස්වාමින්වන් වහන්සේ දේශකයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනි සාදෝ 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 කඩුවෙල කොතරාවල ජයසිංහ මාවතේ අංක 304 ජේහි පදිංචි එම් ඒ සී ඩී ප්‍රියංගනී මහත්මිය අචිනි සෞම්‍යා දියණිය එවැගේම අශාන් ඉසුරංග පුතුණුවන් ඇතුළු තුන්වත් පිරිස මේ ධර්ම දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා සාධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආසුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාධුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු අවසරයි අපේ හාමුදුරනි සාදෝ 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනදන්තේ ආනාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුවාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ශරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපවාදේන සම්පාදේතෝ ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නෝ චේදං වික්ඛවේ චක්කුස්ස අස්සාදෝ අභවිස්ස නයිදං සත්තා චක්කුස්මින් සාරජ්ජේයං
යස්මාචකෝ භික්කවේ අත්ති චක්කුස්ස අස්සාදෝ තස්මා සත්තා චක්කුස්මින් සාරජ්ජන්ති නොචේදං භික්කවේ චක්කුස්ස ආදීනවෝ අබවිස්ස නයිදං සත්තා චක්කුස්මින් නිබ්බින්දෙයුම් යස්මාචකෝ භික්කවේ අත්ති චක්කුස්ස ආදීනවෝ තස්මා සත්තා චක්කුස්මින් නිබ්බින්දන්ති නොචේදං භික්කවේ චක්කුස්ස නිස්සරණං අභවිස්ස නයිදං සත්තා චක්කුස්මා නිස්සරයියුම් යස්මාචකෝ භික්කවේ අත්ති චක්කුස්ස නිස්සරණං තස්මා සත්තා චක්කුස්මා නිස්සරන්ති ඉති. ධර්මශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව කියලා දෙනකොට, දේශනා කරනකොට අපිට දේශනා කරා කරුණු තුනක්, ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය කියලා. ආදීනවය පිළිබඳව අමතක කරලා, ඒ වගේම නිස්සරණය පිළිබඳ අමතක කරලා ආස්වාදය පිළිබඳ විතරක් කල්පනා කරන ලෝකයකයි ඔබ අප හැම දෙනාම ජීවත් වෙන්නේ. ඒ නිසා සත්වයා දිගින් දිගටම මේ ආස්වාදය තුළ ඇලී ගලී අර මෙරුවෙක් පහනේ දැල්ලට ඇවිල්ලා ඒ ආස්වාදයට ඇලීලා පිච්චිලා යනවා වගේ සංසාරික සත්වයා සංසාරයේ දැවි දැවි යන ගමනකට දැන් යොමු වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න මේ ආයතන පිළිබඳ විස්තරය. ආයතන කියන්නේ ඇස කියන ආයතනය, කන කියන ආයතනය, නාසය කියන ආයතනය, දිව කියන ආයතනය, කය කියන ආයතනය, මනස කියන ආයතනය. ඒවට කියනවා අභ්‍යන්තර ආයතන කියලා. ඊළඟට අපිට තියෙනවා බාහිර ආයතන. ඇසට තියෙන බාහිර ආයතනය තමයි රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් පහස, මනසට නම් අරමුණු. එතකොට මෙන්න මේවට තමයි කියන්නේ බාහිර ආයතන. එතකොට මේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන පිළිබඳව අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂ විග්‍රහයක් කරනවා සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ, මේ ආයතන පිළිබඳ විග්‍රහයේදී. ඒක අපි ඔබට කියලා දෙන්න කල්පනා කළා. ඒ අතර තියෙන සුවිශේෂී සූත්‍රයක්, ඒ තමයි නොචේ අස්සාද සූත්‍රය. නොචේ අස්සාද සූත්‍රය. ඒ නොචේ අස්සාද සූත්‍රයෙන් කියවෙන්නේ ඉතින් ආස්වාදයක් නොතිබුණා නම් කියන කාරණාවයි. බරවෙලාකත් ආස්වාදයක් නොතිබුණා නම් කියන කාරණාව තමයි මෙහිදී කියලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා, නොචේදම් භික්කවේ චක්කුස්ස අස්සාදෝ අදවිස නයිදං සත්තා චක්කුස්මින් සාරජ්ජෙයියුම්. බැරිලාකත් මේ ඇසේ ආස්වාදයක් නොතිබුණා නම් මේ සත්වයෝ ඇස කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නැහැ කියනවා. මේ ඇසේ ආස්වාදයක් නොතිබුණා නම් මේ සත්වයන් ඇසට ඇල්මක් ඇති කරගන්නේ නැහැ. යස්මාදකෝ භික්කවේ අත්ති චක්කුස්ස අස්සාදෝ තස්මා සත්තා චක්කුස්මින් සාරජ්ජන්ති. එතකොට යම් යම් කරුණ නිසා ඇසේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා තමයි සත්‍යයන් ඇස කෙරෙහි ඇලෙන්නේ. දැන් බලන්න ඔබ ඇසට ඇලිලා ඉන්නේ ඇයි කියලා. මොකද ඇසට ඇලෙන්නේ? ඇසට ඇලෙන්නේ ඇසේ ආස්වාදයක් තියෙන නිසා. ඒ කියන්නේ ඇස මූලික කරගෙන අපිට යම් කිසි සැපයක් ලැබෙනවා. රූප දැකලා ඒ රූප මුල් කරගෙන ඇතිවෙන්නා වූ යම්කි සතුටක් තියෙනවා නම්, සොම්නසක් තියෙනවා නම් ඒක තමයි අපි කියන්නේ ආස්වාදය කියලා. එතකොට ඇස නිසා අපිට ඒ කර්ම කාරණා සිද්ධ වෙනවා. ඒකින්ද තමයි සත්‍යය ඇසට ඇලෙන්නේ. ඇසට කැමති වෙලා තියෙනවා. ඉතින් අපි කල්ප ගණන් ওই ඇසත් එක්ක සම්බන්ධ වෙලා දිග ගමනක් ආවේ ඇසට ඇලිච්ච නිසායි. ඇසට ඇලෙන්නේ ඇසේ ආස්වාදයක් තියෙන නිසායි. ඇස අපිට සතුට ගෙන දෙනවා. ඇස හරි හොඳ දෙයක් ඒ පැත්තෙන් බලනකොට කියලා අපිට හිතෙනවා. එහෙනම් අපි ඇසට ඇරෙනවා. ඒතකොට බැරිලාත් අපි ඇසේ ආස්වාදයක් නොතිබුණා නම් මේ තිබුණ නැත්තම් එහෙම සත්‍ය ඇසට ඇලෙන්නේ නැහැ. ඇසේ ආස්වාදයක් තියෙන හින්දා තමයි සත්‍යයන් ඇසට ඇලිලා ඉන්නේ. සෑම කෙනෙක්ම ඇසට ප්‍රිය කරනවා. ඇසට කැමති.
එතන මේකේ යටින් තියෙන අර්ථය තමයි යම් කෙනෙක් ඇසට කැමති වෙනවා කියන්නේ එයා භවයට කැමති කියන එක. එයා නැවත නැවත ඉපදින්න කැමති කියන එක. එතන නැවත නැවත උපදිනවා කියන්නේ දුකටපත් වෙන්න හේතු වෙනවා කියන එක. ඒක අපි උපදිනවා කියන්නේ යටින් එනවා දුක කියන එක. ඒ දුක තමයි මොකද? ඉපදීම නිසා ඇති වෙන දුක තියෙනවා. ඊට පස්සේ ඉපදුනොත් එම වයසට යනවා. මේ ඉන්න මේ උපාසිකාව මෙතන ඉන්නවා. මේ වැඩසටහනට ඇවිල්ලා දැන් බිම ඉඳ ගන්න අමාරු කුටි ඉඳගෙන ඉන්න අය. වයසට ගියාම ඇති වෙන තත්ත්වය. එතකොට ඒ තමයි ඒ ජරාවට පත් වීම හේවත් වයසට යාම දුක. ඒත් ඇත්තටම ඒක බොහොම අමාරු දෙයක්. ඉතින් සමහරුන්ට ඒක ඒ වයසට යන එක දකින්න අමාරු නිසා විවිධ සත්කම් වලට භාජනය වෙන්න ගිහිල්ලා සමහරලාවට ඒ සත්කම කරන්න ගිහිල්ලා ගන්න ඉන්ජෙක්ෂන් එක වැරදිලා එන අභාවයටපත් වෙනවා. දැක්කල දුක ඇති වෙන ආකාරය. ඉතින් මේ ජරාවටපත් වීම දුකයි. ඒකයි. ඊළඟට ඒ ලෙඩ වීම දුකයි. ඊළඟට මරණයටපත් වීම දුකයි. ඊළඟ අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වීම දුකයි. ඊළඟ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. දැන් මේ ප්‍රියංගණීම වුණා මහත්මයට ඒ දරුවන්ට ඒ තමන්ගේ ස්වාමියා ඒ වගේම තමන්ගේ පියාණන් වහන්සේ ඥාතිවර හිතවත ඒ වෙන්වීම දුකයි. ඒක පළවෙනි වතාවට මේ සසරේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. කල්ප ගණන් ඉඳලා අපිට හැමදාම ওই දුක් ටික විඳින්න වෙනවා. නමුත් අපි හැමදාම ඇසේ ආස්වාදයට අහුවෙලා අනේ ආස්වාදයට අහුවෙලා නාසයේ ආස්වාදයට අහුවෙලා දිවේ ආස්වාදයට අහුවෙලා කයේ ආස්වාදයට අහුවෙලා ඒ මනසේ ආස්වාදයට අහුවෙලා දිගට දිගට ගමන් කරනවා. ඉතින් ඒ ආස්වාදයට අහුවෙන තාක්කල් දුකෙන් නිදහස් වෙන්න නම් වෙන්නේ නැහැ. යම් දවසක ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට ඒ නිදහස් වීම හැටියට තේරුම් ගත්තොත් විතරයි කෙනෙකුට සංසාරයෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ. නැත්තම් අනිවාර්යයෙන්ම මේ දුකටපත් වීම වෙනවා. ඉතින් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකට අහු වෙනවා. ඊයාට කැමති දේ නොලැබීමේ දුකට අපි අහු වෙනවා. කැමති දේ කියලා කියන්නේ අපි කැමති වයසට යන්නේ නැතුව ඉන්න. නමුත් වයසට යනවා. අපි කැමති ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. ඒවට ලෙඩ වෙනවා. අපි කැමති මැරෙන්නේ නැතුව ඉන්න. ඒවට මැරෙනවා. ඊළඟට කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේම දුකයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූපයට බැඳිලා යන එක. ඊළඟට විඳීමට බැඳිලා යන එක. වේදනා උපාදානස්කන්ධය. ඊළඟට වේදනාව අඳුනා ගැනීම හේවත් සංස්කාරවලට බැඳිලා යන එක. ඊළඟට විඥාණයට බැඳිලා යන එක. ඊළඟට ඒතකොට සංස්කාරවලට බැඳිලා යන විඥාණයට බැඳිලා. ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන. ඒතර මෙන්න මේ උපාදානස්කන්ධ පහට බැඳිලා යන එක. ඒ පංච උපාදානස්කන්ධේම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ සේරම ප්‍රශ්න ටික එන්නේ මේ ඇහක් තිබුණොත් තමයි. ඒ ඇහේ ආශාවේ අල්ලගත්තොත් තමයි මේ ප්‍රශ්න එන්නේ. කනක් තිබුණොත්, නාසයක් තිබුණොත්, දිවක් තිබුණොත්, කයක් තිබුණොත්, මනසක් තිබුණොත්. අපි උපදිනවා කියන්නේ අසකන නාසය දිවකන මන උපදිනවා කියන එක. වයසට යන්නේ තේ ආයතන. ඉතින් කවදාරි නැති වෙලා යන්නේ තේ ආයතන ටික. ආයෙ උපදින්නේ තේ ආයතන. ඉතින් මේ ආයතනත් එක්ක තියෙන ගනුදෙනුවක් තමයි සංසාරයේ දිගටම අපි කරගෙන යන්නේ. ඉතින් එහෙම වෙන්නේ මොකද? මේ ආශ්‍රාදයක් තියෙන හින්දා. ඉතින් මේ ආශ්‍රාදය තියෙන හින්දා අනිවාර්යයෙන්ම සත්‍යය ඇසට ඇලෙනවා. ඉතින් යම් යම් කරුණු මුල් කරගෙන ඇසේ ආශ්‍රාදයක් තියෙන සත්‍යය ඇසට ඇලෙනවා. ඊළඟට මේ ඇසේ දරුවලාටත් ආදීනවයක් නොතිබුණාම නෝචේදම් වික්කවේ චක්කුස්ස ආදීනව වදෙයිස. ඒ යම් හේකින් මේ ඇසේ ආදීනවයක් නොතිබුණා නම් සත්‍යයන් ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. නයිදා සත්තා චක්කුස්මින් නිබ්බින්දේයෝ. ඒක නිබ්බින්දති කියන කලකිරෙනවා. එතකොට යම් විදියකින් මේ ඇසේ ආදීනවයක් නොතිබුණා නම් සත්‍යය ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. මේ ඇසේ ආදීනව යම් යම් කරුණු නිසා තියෙනවා. දැන් අපි ධර්මදේශනාවකට ධර්මදේශනා ප්‍රවත්වනකොට මේ ධර්මදේශනාව සවන් දෙන පින්වත් අය අතර එක්ක පොඩි අය, එක්ක මැදි වී අය, එක්ක වයසක අය කොයි කාගේ හරි ඇස් කණ්ණාඩි දාගෙන ඉන්නවා. නේද?
ඒ ඇසේ මොකක් නිසාද? ඇසේ ආදීන වේ නිසා. ඒ කියන්නේ ඇසේ තියෙන විනාශ වීම. ඇස පෙනීම අඩු වෙලා යනවා. අන්න ඇසේ තියෙන ආදීන වේ. ඊළඟට ඇසට කාච දාන්න වෙනවා. ඇස සල්ල කර්ම වලට භාජනය කරන්න වෙනවා. දැන් කොච්චර හොඳ රූප බල බල හිටියත් ඒ ඇසේ ඒ වගේ වෙනස්කම් ඇති වුණාම ඒ අදාළ කෙනාට ඒ ඇස ගැන සතුටක් ඇති වෙන්නේ නැහැ. කලකිරෙනවා. ඒ කාජ දාන්න වෙනකොට සල්ල කර්ම කරනකොට ඇහි දැල් බැඳුනා වගේ බැඳෙනකොට සුද වැඳෙනකොට සුද ඇති වෙනකොට භූකෝමා කියන තත්ත්ව වෙනකොට මේ එනකොට මේ ඇස ගැන කලකිරෙනවා. ඉතින් එකම දේ තමයි ඒ කලකිරුණාට ආයෙ හරියාම ආයෙ අල්ම ඇති කරගන්නවා. ඒ කලකිරීම දිගට පියා ගන්න වෙනස් කරගෙන අපි දැන් පාට දාලා හදාගත්ත කියලා ඊට පස්සේ ආයෙ යනවා. අන්ද වෙලා ගියත් ප්‍රාර්ථනාවක් දාගෙන ඉන්නේ ඊළඟ වතාවෙත් ආයෙ හැදිලා එන්න ඕන ඇස් දෙක පේන්න කියලා. ඉතින් මේ අල්ම අතාරින්නේ නැහැ ඉතින්. නමුත් ඒ කලකිරීම යම් පවනකින් හැදෙනා පුද්ගලය තුළ. දැන් කලකිරෙනවා. ඒ කලකිරීම නිසා තමයි සත්‍යයන් ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ. ඒ කලකිරීම තමයි යම් දවසක උපකාර වෙන්නේ අපිට මේ ඇහෙන් නිදහස් වෙන්න. දැන් අපි කල්පනා කරනවා ළමයින්ව දීර්ඝතල දීලා නිදහස් වෙන්න ඕන කියලා. ඒ එහෙම කියනවා නේද කම්මල දාත්තල? ළමයින්ගෙන් නිදහස් වෙන්න ඕන. සමහරු කියනවා මේ වැඩවලින් නිදහස් වෙන්න ඕන. ඒ විදිහට එක එක දේවල් වලින් නිදහස් වෙන්න ඕන. සමහරු කියනවා අපි මේ මග්නේ ගත කරන දුක්ඛිත ජීවිතය නිදහස් වෙන්න ඕන කියලා ගිහිල්ලා සෝදී නසා ගන්නවා. ඒවට ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒ නිදහස් වීම හරියටම කරන්න ඕන කියලා. ඉවර වෙන්නම නිදහස් වෙන්න ඕන කියලා. එහෙම ඉවර වෙන්නම නිදහස් වෙන්නලා සංසාරෙම නිදහස් වෙන්න ඕන. නැත්තම් ඔය දුක්ඛිත හැමදාම අපිට අයිති වෙනවා. අම්බ වෙනවා. ඊළඟ වතාවෙත් අපිට මේ දුක් විඳින්න තියෙන දේවල් විඳින්න වෙනවා. වායසට යාමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක, අප්‍රිය පුද්ගලයෙක් එක්ක එකතු වීමේ දුක, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේවල් නොලැබීමේ දුක, ඒ පංච උපාදානස්කන්ධයේ වශයෙන් තියෙන දුක, මේ සියරම විඳින්න වෙනවා ආයුක දෙනවා. ඉතින් ඇහැට තණ්හාව ඇති වුණොත් ආයුක දෙනවා. කනට තණ්හාව ඇති වුණොත් ආයුක දෙනවා. දැන් ගාතයි අපි තරම් දැන් ගාතයි කියන කතාවක් තමයි උංගාක උපාසිකාව කියන කතාවක් තමයි මට නම් කිසිම තණ්හාවක් නැහැ හාමුදුරනේ කියලා. එයාටයි කියන්නේ ඒවට ධර්මශාලාවට ගිහලා බිත්තියට තණ්හාවෙන් ඉන්නේ. ශ්‍රී ගන්න ගිහලා ඒ බිත්තිය අතාරින්න. ඒ කියන්නේ එච්චරට මේ තණ්හාවක් තියාගෙන කියනවා මට නම් කිසිම තණ්හාවක් නැහැ කියලා. ඒකට මම සමහර අයගෙන් කියලින් මාළ බලන දැන් ඇහැට තියෙන තණ්හාව කොහොමද කියලා. ඒක තේරෙන්නේ නැද්ද ඇහැට කියලා තණ්හාවක් තියනවද කියලා. එතන හැමෝම කරගත්තු තණ්හාවක් අපි ගාව තියෙනවද කියලා දන්නේ නැහැ. එහෙම එකක් ඒක තමයි ප්‍රධානම දේ අතාරින්න ඕන දේ. ඇහැට තියෙන තණ්හාව, කනට තියෙන තණ්හාව, නාසයට තියෙන තණ්හාව, දිවට තියෙන තණ්හාව, කයට තියෙන තණ්හාව, මනසට තියෙන තණ්හාව. දැන් ඒව අතාරිනකොට අපිට සාමාන්‍යයෙන් ඒ අනිකෝ සියලු තණ්හා ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ ස්වාමියාට තියෙන තණ්හාව, භාර්යාවට තියෙන තණ්හාව, දරුවන්ට තියෙන තණ්හාව, දෙමව්පියන්ට තියෙන තණ්හාව, ඥාතීන්ට තියෙන තණ්හාව, ඒ වගේම ගෙවල් වලට තියෙන තණ්හාව, අතරමායමට තියෙන තණ්හාව, යාන වාහන වලට තියෙන තණ්හාව, ධනයට තියෙන තණ්හාව, නිලයට තියෙන තණ්හාව, බලයට තියෙන තණ්හාව, කුලයට තියෙන තණ්හාව, වංශයට තියෙන තණ්හාව, රූපයට තියෙන තණ්හාව, හැකියාවට තියෙන තණ්හාව, අධ්‍යාපනයට තියෙන තණ්හාව, ජනප්‍රියකමට තියෙන තණ්හාව ආදී මේ සියලු තණ්හා දුරු කරන්න අර පළවෙනි මුල තැනටම පොරෝ ප්‍රහාරය දෙල්ල කරා නම් ලේසියෙන් පුළුවන් වෙනවා. අපි ඉතින් චූටි චූටි තැන් එක තමයි පොඩ්ඩක් සටන් කරගෙන ඉන්නේ. ඒක සටන් කරාට මදි ඉතින් එක තැනක් අතාරනවා තව තැනක තව වෙනවා. ඉතන අතාරනවා තව තැනක තව වෙනවා. ඉතන අතාරනවා තව තැනක තව වෙනවා. අන්තිමේ යතුරු කරල්ලට හරි අවුලා යනවා. ඒ කොහෙට හරි අවුලා යනවා කියලා කරගිලා. ඉතින් මේක ලේසියෙන් නෙමෙයි. ඒ නිසා මේ ආදීනව දැනගන්න ඕන. දැන් ඒ ආයතනවල තියෙන ආදීනව. ඒක ඇසේ ආදීනවක් නැති වුණා නම් සත්‍ය ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. යම් යම් කරුණ නිසා සත්‍යයන් ඇස කෙරෙහි ඇසේ තියෙන ආදීනවයන් දකිනවා.
නිසා සත්වයා ඇසගෙන කලකිරීම ඇති කර ගන්නවා. අවබෝධ කරගෙන ඇසේ සත්ව ස්වභාවය. දැන් අපි මේ ඇස ගැන තව ටිකක් කල්පනා කරලා බලුවොත් මේ තියෙන ඇස් දෙක චූටි දෙයකින් වෙනස් වෙලා යනවානේ. අදිසිය රොඩ්ඩක් ගියත් කොච්චර ආදීනවද? දවාට දවසක් යනකම් මේ කඳුළු වෙනවා කඳුළු වෙනවා ඉවර වෙන්නේ නැහැ. ඇහැ පිය දෙදා ඉන්නවා. ඔන්න ඒ ආදීනවේ. දූවිල්ල ගියත් කොච්චර අමාරුද? සතේ ගියත් කොච්චර අමාරුද? ඇයට මොකක් හරි ඇහෙනොත් කොච්චර අපහසුතාවයක්ද? එතකොට බලන්න බෑ ඇහැ මෙහෙම තිබුණාට කොයි තරම් ආදීනව තත්ත්වෙන් යුක්ත එකක් බැරි අපිට ඒක පේන්නේ නැහැ. වැඩිපුරම අපිට පේන්නේ මොකද්ද? ආස්වාදය. ආස්වාදයමයි පේන්නේ. ආදීනව පේන්නේ නැහැ. දැන් මේ දේශනාවන් පවත්වන වෙලාවල් වලදී දැන් පින්වත් අයට හොඳට දේශකයාණන් වහන්සේ බලාගන්න ඉන්න ආලෝකය හොඳට සපේනවනේ. ඒ සපේනකොට ඇස් දෙක අමාරුයි. ඇසේ ආදීනවේ. ඇස්වල මේ සාමාන්‍ය දවසේ මම දේශනා පවත්වනකොට අපි මේ විදිහ මේ මාධ්‍යවල දේශනා පවත්වනකොට ඉතින් අපිට හොඳට ලයිට් දාලා තියෙන්නේ නේද? හොඳ ලෝහකට පේනවා නේද? ඒ වගේ ඇස් දෙක තියෙනවා. නේද? ආදීනවේ. එතනම තියෙනවා ඒක. ඒවට ලයිට් ගන්න දේ තිබ්බොත් එහෙම සෑහෙට පේන්නේ නැහැ. ඉතින්ද ඒ අපේ ඒ වැඩිගත කරන ඇත්ත ඉතින් ඒගොල්ලෝ තමයි ලස්සන දේව පින්වත් අයට බලා ගන්න සකස් කරන්නේ. නැවතුමින් අපි ඇස්සු කියනවා. ඊළඟට තමයි මේ ඉවරය ධර්ම දේශනා පවත්වනකොට හරියට ඒ ස්ටේජ් එකට ගෙනල්ලා දෙපැත්තෙන් ගැවුවා දඩ ලයිට් එකක්. කල මගෙන් ගන්න බොහොම පස්සෙන් නැද්ද කියලා. මම ඒක කරකෝල ගහන්න ජනතාවට කියලා. මම තමයි දේශනාව කරේ. නැත්තම් අමාරු. අමාරු කියන්නේ මේ ඇස් දෙක තියලා ගාවද මේ කලුවන් ගන්න පටන් ගන්න. දැන් මේ තමයි ඇසේ ගන්න ජීවිත ආදී නෑ ඉති. ඕවනම ආදී බව. ඇහැට සුබ ඇහේ සුබ ඇති වීම. ඊළඟට අර කාච දාන්න වෙන එක. ඇහැට සල්ලකරණ කරන්න වෙන එක. ඒවා දැන් මරත් මරගෙන තව පරීක්ෂණ කරගන්න තියෙනවා. දැන් තුන් පාරක් විතර මම පරීක්ෂණ කරලා තියෙනවා ඇහැ ගැන. දැන් ආයෙවිල ආයෙ පරීක්ෂණ කරන්න ඕන. ඒතකොට තමයි දැන් මේ ඇහැ ගැන තියෙන කලකිරීම හටගන්නේ. අපි ඉතින් ඒ ස්ථානවලට ගිහිල්ලා දැන් ඇස් වාතයම්ම තියෙන නේද? කන් ගැන වෙනම උගුර කන නාසය ඒදීන් කලකිරෙන දේ නැතන ඉතින් ඒවට වත්තේ ජීවිලදී ආයේ දාගෙන ඇවිල්ලා ආයි දොස්ස මාතුරු අම්බල ආය සල්ලි ආයෙ ආය අරකට ඇලිගලි වාසය කරනවා බරවා අර පරීක්ෂා කරන්න ගිහිල්ලා එපා වෙලා ඉන්නද ආයි අන්න තියෙනවා ආයි මේ ඔත්තසෙන්න එපා වෙනවා එතකොට මේ ඇස දැන් මෙහෙම කියනවා තමයි තේරෙන්නේ වැඩි ඒවට ඉතින් වෙනම ඒ මුදල් වියදම් කරන්න ඕන ඒ දොස්තර මහත්තුර හම්බෙන්න ඕන දොස්තර මෝනලා හම්බෙන්න ඕන නේ බලන්න ඔච්චර වැඩද කියලා අන්තිමේ මේ ඇහක් හම්බෙච්ච එකේ විපාක ඊළඟ කණක් කණක් තත් ඒ වගේ සමහරවගේ නාසය ගත්තම නාසය ඇතුලේ මස් බලු ගන්න එකක් අපපුවම තව එකක් එනවා හුස්ම ඉර වෙලා නරනවා වගේ එතකොට නාසය තියෙන ආදී ඊයාල දිය සමහරවිට දිය කොට වෙලා යනවා කාලයක් යනවා කතා කරගන්න බෑ ඊයාල දියට රස දැනෙන්නේ කයේ තියෙන ආදීනව හොඳට තේරෙනවා බිම ඉඳ ගන්න බැරුව පුටු උඩ ඉඳන් ඉන්නේ කයේ ආදීනව නිසා ධනිස් නවන්න බෑ ධනිස් සුදනවා ධනිස් කෙලින් ජීවන් හිටියත් සුදනවා කොයි පැත්තට දැම්මත් සුදනවා නේද ධනිස් කොල් කටුවේ තියෙන ඒ තෙතමනේ වගේ ගියාට පස්සේ මේ අන්තිමේදී ධනිස් සමා ගන්න බැරුව යන මේ ආදී බව එයාට අපි ඒවට උපක්‍රම දග මොනාරි තෙල් දග බාම් දග ඔපරේෂන් කර කර අපි ටච් දදා ගෙනියනවා ඉතින් අපි ඒක දැක ගන්න උත්සාහ කරන්නේ මේ ඇත්තම ස්වභාවය මේ ලෝකේ ඒ වගේ ටච් දදා යන ලෝකයක් තියෙන්නේ ටච් වලින්ම පිරිච්ච ලෝකයක් පච්චලතම දැන වෙනවා සදාතන කෙලෙස මේ ඒ පස්සේ ඉවර කරන්නේ එහෙම ඉවර කරන්නේ නම් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන
පෑදීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂය පාරමිතා ධර්ම පිළිවි අපිට ඒ පච්චදාරම් පුරුදු කරන්නේ. ඒ පච්චදාර වැඩේ කරන්න බෑ. මේක ඉවර කරලා ගන්න කියලා තමයි මාසේ දේශනා කරලා තියෙන්නේ. ඒක ඇහැට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. කනට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. නාසයට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. දිවට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. කයට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. මනසට තියෙන තණ්හාව ඉවරම කරලා ගන්න. එතකොට අන්න අපිට පුළුවන්කම ලැබෙනවා සදාතනික සැනසීම ලබන්න. ඒතර ඒක මේ ජීවිතයේදීම ලබන්න පුළුවන්. දසුභාතරණිය වගේ ඒ රහත් තරණියක් ගැන කියවෙන කතාවලදී අපි ගන්නවා ඒ සුභාතරණිය ඉතාම ලස්සන දැන් මේ කාලයේදීද මේ සමාජලට අවිස්සාරය රායි කියලා ඉන්න එකනේ ඒ අවිස්සාරය රායිට වඩා ලස්සන රූපයක් ඒ වගේ නේද 10 ගුණයක විතර රූපයක් ඇති ඉතින් ඒ සුභාතරණිය මේ දවසක් ගමනක් කරනකොට එක සල්ලාව තරුණෙක් ඇවිල්ලා ඒ සුභාතරණියගේ ඇහැගෙන වරණා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ යන්න දෙන්නේ සුභාතරණියට ආරාධනා කරලා ගෙදර ගිහිල්ලා අපි විවාහ වෙලා හැමෝම ඉමු කියලා. සුභාතරණිය ගා රහත් තරණිය. සියලු කෙලෙස් ප්‍රහීණ කරපු කෙනෙක්. මේ ලෝකෙන් සමුගත්තු කෙනෙක්. ඉතින් අර තරුණයාට කිව්වා මේ මම කෙලෙස් ප්‍රහීණ කරපු රහත් තරණියක් මම මේ විවාහ වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට නම් ඔයා කතා කරන ඒවා තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. මම යනවා විහාරයට මට යන්න දෙන්න කියලා. බබයා එන්න යන්න දෙන්න බෑ ඔබගේ ඇස් දෙක හරි ලස්සනයි නිල නුවන් හරිම ලස්සනයි දැන් මේ සුභාතරණිය දන්නවා ඇස් දෙක කලවල ගත්තට පස්සේ ඇතුළේ නිකන් කුහර දෙකක් තියෙන්නේ කියලා. ඔය අහිදැම්ම තිබුණාට අහිපියාට තිබුණාට කාලයක් ගියා මේ අහිපියාට සුදු වෙලා යනවා. එහෙම සුදු වෙනවා. ඊට පස්සේ දැන් කෙනෙක්ගේ ජීවිතේ නැති වෙලා ගියාට පස්සේ ඒ ඇහැ සම්පූර්ණ නිරූපි වෙලා ජරාවට පත් වෙලා දැන් ඔය සමහර දේහයන් ගොඩ ගත්තම ඇහැ නිකන් දැක්කම බය වෙලා යන්නේ අපි ඔය නිල නුවන් වලට වෙලා තියෙන හැටි එතකොට පේනවා ලස්සනට. ඉතින් දැන් මේ සේරම දන්නවනේ අර සුභාතරණිය දන්න නිසා දුවා මේ ඔය කියන දේවල් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ තුමිය අනිත්‍ය දකින්නේ දුක දකින්නේ අනාත්මය දකින්නේ මට යන්න දෙන්න කියලා. අර තරුණයා යන්න දෙන්නෙම නැහැ. තව තවත් ඇහැ යනම වර්ණනා ගන්නවා. ඉතින් මේ තරුණයෝ දන්නේ දැන් සමහර තරුණියක් වර්ණනා කරලා පස්සේ කොහොමරි කළා පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා වර්ණනා කරලා කොහොමරි අල්ල ගන්නවනේ මේ කාලෙදි. ඒ කාලෙත් එහෙම තමයි තරුණයෝ වස්සෙන් ගිහිල්ලා කොහොමරි වර්ණනා කරලා කාවාරි අල්ල ගන්න වැඩ පිළිලක් ඒක කරලා තියෙනවා. ඒ විදිහට තමයි අර රහත් වෙනියව අල්ල ගන්න උත්සාහය දරලා තියෙන්නේ. එතකොට රහත් වෙනියට බේරෙන්නම බැරි නිසා තමයි ඇහැ අවබෝධ කරලා තියෙනවා. ඒ ආස්වාද ආදීනෝ නිස්සාරණ. ඇසෙන් වෙන් වෙලා ඉන්නේ දැන්. දැන් ඇහැ තියෙන්නේ දුර්ණම් පානකම් අපි තියෙන විතරයි. ඉතින් දැන් මෙයාට ඉතින් මේක තේරුම් කරලා දෙන්නත් ඕනේ නේද? ඇඟිලි තුන දැන් ඇහැ ඇතුළට ගලවල ඉලියට ගත්තා. ඇහැ නෙල්ලම් ආවෙන්න කියලා. දැන් ආහාරවල ඉල්ලේ. මේ ගලව. ඒතර දැන් ආරයට නිල නුවන් මොකුන් නෑ දැන්. උපුල් නුවන් විදහ නැද කෙලින්ම එතනම දුහ එතනම වැටිලා යන්න ඇති මගන කලන්ත දාන්න ඇති ඒ රාත්‍රණිය කෙලින්ම විහාරයට වැඩම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උනාසේ ආනුභාවය නිසා අර රාත්‍රණියට ආපහු පිය විදියටම ඇස ලැබුණා. ඔව්. ඒක ඇහැ කන නාසය දිවකය මන අවබෝධ කරපු වෙනාවේ ලක්ෂණය. අවබෝධ නොකරපු වෙනා ඒක ගැන කවි කියනවා සින්දු කියනවා නවකතා ලියනවා කෙටි කතා ලියනවා ෆෝන් වලට සින්දු දාගෙන ඉන්න ඇස් දෙක ගලවලා දෙන්න පුළුවන්ද කියලා අහනවා නේ. ඒ වගේ නොයේ කතන්දර මේ ලෝකේ තියෙන්නේ මේ යථාර්ථය තේරුම් ගන්න බැරි නිසා. මේ යථාර්ථය තේරුම් ගන්න නම් මේ ඇසගන නාසය දිවකය මන කියන මේවය ආදීනවය. දැන් සමහර තරඟ මේ ලෝකේ තියෙන ඒවා බලපුවම කොච්චර වීරංගනවා. දැන් අපි දන්නවා වතුර නැති කාලේ කොච්චර දුක් විඳිනවද ජනතාව ඈත පිට ගම්මානවල. අපේ දැන් මේ නායකයාමගේ රෞද්‍ය දවස්වල ඔබ දන්නවා ඇති කොච්චර ඉන්නාස ඉංගලන්තෙත් වැඩ ඉඳලා මෙහි වැඩම කරලා ඈත පිට ගම්මානවලට අපේ ලංකාවේ අනෙකුත් මාධ්‍යවලිනුත් ඒ විවිධ ආයතනවලින් උපකාර කරා. නමුත් බෞද්ධ නාලිකාව සාර වශයෙන් ඈත පිට ගම්මානවලට ගිහිල්ලා ඒ ජලය නැති පින්වත් අයට ජලය බෙදලා දුන්නා.
ඒක අපි දකින්නවා අද මේ පවත්වන්න බැරි මේ ශරීරයේ පිළිබඳ තරඟ පවත්වන ඇති. සමහර අය චර්ම තරඟ පවත්වන්නේ. හොඳම හැම තියන අය කෝරීමේ තරඟය. ඉතින් හැම වැරිලා යනවා. ඒ ඉතින් ඒවට සෑහෙන වේලා ගන්නවා. ඇවිල්ලා ඉවරලා ඉතින් ඒ ඉඳලා ඉඳලා මම හිටපු ගමන් එක එක මාධ්‍ය කරකවල බලනකොට ඒක අහුවෙනවා ඒ වගේ තරඟය. ඉතින් අපේ තරුණ තරුණියන්ව ගෙන්නලා ඉතින් ඒ වගේ තරඟ ප්‍රවත්තල තරුණියන් එහෙම ඉතින් විශාල වශයෙන් කෝටි ගණන් වියදම් කරලා ඒ අයට දෙනවා. කෑලි දීලා ඒවා මේවා කරලා අර අයෙකින් ලොකු දෙයක් මේ පවත්තන්න බැරි මේ ශරීරයේ පිළිබඳ මහා තරඟ ප්‍රවත්තල මහා බොරු ප්‍රෝඩා කරන ඇති දැක්කම ඒක බුදු වෙයි කියවනේ. අනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සරණ ගිය කෙනෙකුට එවැනි මහා බොරු කතන්දර කරන්න හිතෙන්නේ නැහැ. ඇත්ත දෙයක් කරන්න හිතෙන්නේ යථාර්ථවාදී දෙයක්. අහිංසක මනුස්සයෙකුට දෙයක් හදලා දෙන්න. අද අපේ රටේ කී දෙනෙක් ඉන්නවද අපිටත් දැනටත් කතා කරලා සමහර දින්නත් අය කියලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට ඉන්න තැනක් නැහැ. අපිට හරියට අපේ දරුවන්ට උගන්න ගන්න විදියක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. ඉතින් මේ උදව් කරන්න කියලා කොච්චර මේ රටේ තියෙනද එහෙම තියෙද්දි හැම ගණ සෑහෙන ට්‍රයි එකක් දානවා ලස්සනට තියෙනවද කියලා බලන්න. හැම බලන්නකෝ. ඊළඟ සමහර අය තව ඉතින් කේක තරඟ කේක තරඟ. ඉතින් සමහර අහිංසක ළමයි ඔය එක එක සමහර කතාන වගේ තරඟ වලින් දිනලා ජය ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ අහිංසක ළමයින්ට ඉතුරු කරන් කාර් එකක් හම්බවෙනවා ජීවිතේට බයිසිකලයක් ගන්න ළමයින්ට. ජීවිතේ ගියක් නැති ළමයෙකුට කෝටි ලක්ෂ ගානක කෝටි ගානක ගියක් තියෙන හම්බවෙනවා. ඒ වගේ වටිනා ගන්න ඒවා නැති නෑ. නමුත් සමහර දේවල් නම් අන්වර්තම දේවල්. ඒ කිසිම වැදගැන්මකට නෑ. ඉතින් ඒවා සේරම සිද්ධ කරන්නේ මේ ඇසගන නාසේ දිවකය මන පිළිබඳව යථාර්ථය දන්නද නිසා. අඳරිලා යන තොල්පොටවල් අපිට තියෙන්නේ කියලා තේරෙන්නේ නේද? දත්තික ගියාට පස්සේ දත්තික වැටුණාට පස්සේ තොල්පොටවල් දෙක ඇතුළට බහිනවා. කොහොම ඇතුළට යනවා නේ? දැන් පිපිලා තියෙන තොල් පර වෙලා යනවා. ඒ මූලික කරගෙන දැන් ඇහැයි ඇහැයට ඒ කළුව හදන්න තමයි අර බද්ධ කරන්න යන වෙන දනකින් ශරීරේ අමාරගෙන. අද රූපලාවන්‍ය කියන්නේ දැන් මේ රටේ පුදුමාකාර විදිහට ධර්මය අවබෝධ කරන්න දෙන ප්‍රබලම බාධාව තමයි රූපයත් එක්ක එල්ලීලා යන එක. පුදුම කාලයක් මේ කාලේ. විශේෂයෙන්ම තරුණ අම්මලට පුදුම ගායක් මේ කාලේ තියෙනවා කියලායි කියන්න තියෙන්නේ. පුදුම ගායක් තියෙන තරුණ සහ මැදිවිය. ධර්මය අවබෝධ කරන්න තියෙන කාලේ රූපෙම අල්ලගෙන නටල 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 අන්තිමේ ඒක වියපත් වෙනවා. දැන් අර මයිකල් ජැක්සන්ට බද්ධ කරා සම්පූර්ණ මේ සුදුහමක් ඕන වුණා. ඒක සුදුහම වුණේ වෙන දෙයක් නිසා නෙවෙයි, ඒ රටේ වර්ණ ભેදවාදය තියෙන අනිත් පැත්තෙන් එයා ජනප්‍රිය චරිතයක්. ඉතින් මෙයා සුදුහමක් බද්ධ කරගත්තා. අන්තිමේ ඒකේ ඒක පසවන්න පටන් ගත්තා. ඒක විදුලි ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න මෙයා විවිධ විවිධ බෙහෙත් දීවා. ඒ බෙහෙත් වලින්ම තමයි එයාගේ ජීවිතය ඇදලා යන්නේ. එක්කෝ ජීවිතේම වන්දිය යන සිදු වෙච්ච හැටි. දැන් මේ 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 ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කරුණු ගන්නද නිසා ඒකයි මේ ලෝකයේ වෙලා තියෙන්නේ. ඒ නිසා අද ලංකාවේ මේ පෙර නූවිරේ විදියට අද අපිට වයසක උපාසක අම්ම කෙනෙක් මේ ආර්ථිකයෙන් සීය කෙනෙක් දැනට නම් යාන්තම් අපිට දැක ගන්න ලැබෙනවා. අවුරුදු 10ක් විතර ගියාම හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ඕ දැන් මේ වගේ අම්මලා හොයන්න හම්බෙන්නේ නැහැ. අර වගේ අම්මලා හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද හේරම ඒ පුදුම ආකාරයක දැවන්ත වැඩපිළිල්ලක යනවා. අපි වයසට යන්නේ හිරු සඳු පවතිනතුරු අපි නැරෙන්නේ කියන අන්නේ වගේ කතන්දරයක යන්න උත්සාහ කරනවා. ඒ නිසා එන්දෙන්ද රූපලාවන්‍ය පැත්තට ආදායම වැඩි වෙනවා. ඒවට හොඳ ආදායමක් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ආහාර. අනිත් පැත්තේ තියෙන එක ආහාර. මම අද කල්පනා කරේ මේ මේ විහාරස්ථාන අපේ නායකවඳුර එතනටත් හොඳ උත්තරයක් දීලා තියෙනවා. අර වශවිස නැති ආහාර. මම මෙහෙ විහාරස්ථානෙන් දාලවලනකොට මම බලනවා වෙන තැන්වල නැති රසක් මේ එළවලුවල කොහෙද තියෙන්නේ කියලා. රස බලනකොට වශවිස නැති ඒවානේ. ඒකයි ප්‍රශ්නේ. දැන් ඒ නිසා බින්නාදී ආහාර මූලික කරගෙන ගෙනියන්නා වූ අති දැවැන්ත ව්‍යාපාරයක් ලංකාවේ තියෙනවා. විශ්ව සහිත එවැගේම අපවිත්‍ර දේවල් දීලා සල්ලි හම්බ කරන වැඩ පිළිවෙලක්. ඒ මේ සැපල බඳව කරන්නේ
අනිත් පැත්තෙන් කරන කාරණාව තමයි මේ රූපය හදන්න යන එක. මේ රූපය හදන්න යන්නේ ඇස ගැන අනිත්‍ය දන්නේ නැති නිසා. කනේ අනිත්‍ය දන්නේ නැති නිසා. නාසයේ අනිත්‍ය දන්නේ නැති නිසා. දිවේ අනිත්‍ය දන්නේ නැති නිසා. කයේ අනිත්‍ය දන්නේ නැති නිසා. මනසේ අනිත්‍ය දන්නේ නැති නිසා. එනිසා සාරා සංකේය කල්පරක්ෂය පාරමිතා ධර්ම පුරලා අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන් තියා ඒ පැත්තට පොඩ්ඩක්වත් හැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඇඟ ගැන කල්පනා කරන්න ගියාම. එහි දැමතම සෑහෙන ට්‍රයි එකක් දෙනවා ඒකට වෙලා යනවා. ඒවා ඩ්‍රීම් කරන්න ඕන එක එක ඒවා. ඒවල කකුලේ තියෙන රෝම රූපයන් කපන්න ඕන වෙනවා. මම දන්න කෙනෙක් එළියට බැස්ස ගන්න හරි අමාරුයි. අර ළඟදී අපි ඒක වාචාරවරේ කිව්වා ඒ සමහර රටවල් වලට ගියාට පස්සේ ඒගොල්ලෝ වාහනේ නැග්ගම කාන්තාව නැද්ද වෙලේ ඉඳලා ඒ වාහනේ නැගලත් ඒ රූපය අදහද යනවා කියලා. ඉතින් ලංකාවේවත් ඒක දකින්න ලැබෙනවා. ඉතින් හැබැයි ඒ වෙලාවට මනස දියුණු කරන්න මේ ඇස අවබෝධ කරන්න මේ විදර්ශනාව මේ නෝචි අස්සාද සූත්‍රයේ තුලිනුත් අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ විදර්ශනාව ගැන. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීම. එතකොට කාලයක් නැහැ ඉතින්. අපරාධේ කාලේ රූපයත් එක්කම ගෙවලා ගෙවලා මැරිලා යන අදින්නත් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයත් ඉවර වෙලා යනවා. ප්‍රඥාව දිනු කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක යථාර්ථය දකින්න හම්බෙන්නේ නැහැ. තමා විසින් ගොඩනගාගත්තු සුරංගනා ලෝකයක සර්වබිත්තර ලෝකයක ඒකම ගොඩනංවන්න කටයුතු කරලා සල්ලිත්‍ය දන් කරලා පාලිත්‍ය දන් කරලා සේරම කරලා ඉඳලා මැරිලා යනවා. මරිලගේ යනකොට අවබෝධ කරගත්තු දෙයක් නැහැ. එකතු කරගත්තු පුණ්‍ය සම්භාර ධර්මයක් නැහැ. දන් දීම හරියට සිද්ධ කරලා නැහැ. දන් දෙන්න සල්ලි නැහැ. අරවට වියදම් කළා. සීල් රකින්න වෙලාවක් නැහැ. භාවනා කරන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා දාන සීල භාවනා පින්කම් තුනම අතහැරලා ලෞකික තලයේම ගමන් කළා. අභාවයට පත් වෙලා යනවා. ඉතින් මේ දේශනාව තුළ අපි ඉගෙන ගන්නෙ මේ ආයතනවල තියෙන ඒ යථා ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ආකාරයකින් දැන් ඒක කණ්ඩායමක් ඒ වගේ දෙවන්ත විදියේ ආස්වාදයට ගොදුරේලා හිටියත් මෙහි ආදීනවයක් දැකලා නිස්සරණයට පත්වන අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා නෝචේදම් භික්කවේ චක්කුස්ස නිස්සරණං අබේස යම් ආකාරයකින් මේ ඇසේ ඇසෙන් නිදහස් වීමක් නැතිුණා නම් නයිදං සත්තා චක්කුස්මා නිස්සරයෝ මේ සත්‍යයන් ඇසෙන් නිදහස් වෙන්නේ නැහැ. යස්මාජිකෝ භික්කවේ අත්ති චක්කුස්ස නිස්සරණං යම් යම් කරුණු නිසා ඇසෙන් නිදහස් වීමක් තියෙනවා තස්වා සත්තා චක්කුස්මා නිස්සරන්ති. ඒ නිසා මේ සත්‍යයන් ඇසෙන් නිදහස් වෙනවා කියල. එතකොට දැන් අර සුභාතිරණිය ඇසෙන් නිදහස් වුණා. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ භාගචාන මහරහතන් වහන්සේ, භාගපින මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ, මලියදේව මහරහතන් වහන්සේ ඇසෙන් නිදහස් වුණා. කනේ නිදහස් වුණා, නාසයේ නිදහස් වුණා, දිවේ නිදහස් වුණා, කයේ නිදහස් වුණා, මනසේ නිදහස් වුණා. ඒකට අපිට මේ නිදහස ලැබෙන තාක් කල් දුක ඉඳ ඉඳමයි යන්න වෙන්නේ. නැවත නැවතත් මහත්තුරු වෙනුවෙන් අඬන්න වෙනවා සංසාරේ. දැනට අඬලා දිනවා මේ මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් කඳුළු ගලනකම් අඬලා දිනවා එක මහත්තයෙක් වෙනුවෙන්. එක නෝනා කෙනෙක් වෙනුවෙන්, එක අම්මා කෙනෙක් වෙනුවෙන්, එක තාත්තා කෙනෙක් වෙනුවෙන්, එක සහෝදරයෙක් වෙනුවෙන්, එක සහෝදරියෙක් වෙනුවෙන්, එක දුවෙක් වෙනුවෙන්, එක පුතෙක් වෙනුවෙන්. ඒ විදිහට අපි සංසාරේදී ඒ සම්භාරය කඩලා තියෙනවා එක පුජ්‍යලයෙක් වෙනුවෙන්. ඉතින් මේ අවබෝධ කරේ නැත්නම් ආයි අඬාන සුසුම් හෙළමින් වැළපෙමින් ශෝකයට පත්වමින් යන්න තියෙන්නේ. අපි මේ වින්නම් දරුවන් දෙන්න පුළුවන් අපිට හම්බෙච්ච එකම තාත්තා. පළවෙනි වතාවට හම්බුනේ කියලා. පළවෙනි වතාවට නෙමෙයි කල්ප ගානකට තාත්තල කල් කෝටි ගානක් මේ මහා පොළොව වෙරළියට වගේ ප්‍රමාණයට පොඩි පොඩි ගුලි හැදලා මහා පොළොවේ පස්සලේ ඒ එක ගුලියක් එක තාත්තගෙනකොට එක ගුලියක් තව තාත්තගෙනකොට කියලා තියලා තියලා ගියත් අර වෙරළි ගෙඩි ගානට හදපු පස්තික ඉවරලා ගියත් සංසාරේදී හම්බෙච්ච තාත්තල ඉවර වෙන්නේ නැහැ කියලා. දෙවොල් එක අම්මා කෙනෙක්ගෙන් දීපු කිරි දැන් සංසාරේ අපි අම්මලාගෙන් දීපු කිරි සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඒ වගේ මහා දිව ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මේ අවබෝධයටපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒ ප්‍රඥාව පිළිගන්නේ නැති නිසා.
ඒ ධර්මයේ ඉගෙන ගන්න නැති නිසා අපි ඒ ධර්මයේ ඉගෙන ගන්නවා නම් අපිට දැනගන්න ලැබෙනවා සංසාරයේ තියෙන ස්වභාවය. ඒකෝ අපි තාවකාලික ලෙස සංසාරයේ දෙස බලන්නේ නැහැ. මේ පොඩි සිද්ධියක් අල්ලගෙන ඒ තුලින් බලන්නේ නැහැ. එක මරණයක් කියන්නේ අපිට දශම ගානක්වත් නැහැ. දශමයක් කෝටි ගානකට බෙදලා වගේ බලන්න තියෙන එකක් තමයි එක කෙනෙකුගේ මරණයක් කියන්නේ. නමුත් අපිට එක කෙනෙක්ගේ මරණය හදගෙන ඇති මුළු ජීවිතේම දුක් විඳින්න නේද? අමාරු මුළු ජීවිත කාලේ මේ මරණය තුලම කිඳා බහලා ඉන්නවා. මේ මරණයම අල්ලගෙන මැරි මැරි ඉන්නවා. නමුත් ප්‍රඥාවන්ත කෙනා අතහරිනවා. එයා දන්නවා මීට කලිනුත් අපි මැරිලා තියෙනවා, අපේ ඥාතියෝ මැරිලා තියෙනවා, අපේ හිතවතුන්ෝ මැරිලා තියෙනවා, සියලු දෙනාම මැරිලා තියෙනවා. අපේ මේ සංසාරේ අපිට හම්බ වෙලා තියෙන මේ සත්ව සාන්තතිය දිහා බලනකොට මේ සියලු සත්වයම අපේ අම්ම කෙනෙක් වෙලා තියෙනවා. මේ ලෝක සත්‍යයේ සියලු දෙනාම අපේ අම්ම කෙනෙක් වෙලා තියෙනවා. මේ ලෝක සත්‍යයේ සියලු දෙනාම අපේ තාත්තා කෙනෙක් වෙලා තියෙනවා. ඒ වගේම අපේ සහෝදරයෙක් වෙලා තියෙනවා. අපේ සහෝදරියක් වෙලා තියෙනවා. අපේ දුවෙක් වෙලා තියෙනවා. අපේ පුතෙක් වෙලා තියෙනවා. මේ ඒ තරම් මහා දිව ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ සරණ අවබෝධය සරණ නොගිය කෙනා හිතන්නේ මේ පළවෙනි වතාවදී උපදුණා. පළවෙනි වතාවට හම්බෙච්ච ඥාති ටිකත් එක්ක අපි ඉන්නේ. මෙතනින් පස්සේ අපේ ගමන ඉවරයි කියලා. මේ ධර්මයාන හැම කෙනෙක්ම මගේ අම්ම කෙනෙක් වෙලා තාත්තා කෙනෙක් වෙලා සහෝදරයෙක් සහෝදරියක් දුවෙක් පුතෙක් වෙලා මේ සංසාරේ ඉඳලා තියෙනවා. මාතු පුතු ධාතු බගිනි පුත්ත දීතු කියන සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව ඒ කාරණාව අපිට පෙන්නලා තියෙනවා පින්වත්නි. එතකොට මේ නමුත් අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. ඒ මොකද අපිට තියෙන අවබෝධය හරි පටු එකක් නිසා. හැබැයි ඒක පුළුල් කරගන්න පුළුවන්. ඒක පුළුල් කරන්න නම් නිතර නිතර ධර්මය අහන්න ඕන. දැන් මට මේ ළඟදී හම්බ වුණා එක දානමය පින්කමකට ගිය අවස්ථාවකදී මැදිවියේ අම්මා කෙනෙක් ඇවිල්ලා ඒ ගර්භණී මාතාවන්ට දේශනා කරන අවස්ථාවක ඒ හීල දානය බාර අරගත්තේ මෑණියන්. ඒ නෝනා මහත්මිය. එතකොට ඒ නෝනා මහත්මිය ඉතිරිස එක්ක ඇවිල්ලා දානය පිළිගන්නවා. කිරිබත් තමයි හදාගෙන ඇවිල්ලා තිබුණේ. මත් උදේට දාන වළඳලා පන්සලෙන් වැඩම කරලා ඒ ධර්ම දේශනාව පැවැත්වුවේ. ඉතින් ඒ නෝනා මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් ගෙනල්ලා අනේ ස්වාමීන් වහන්සේ දානය පොඩ්ඩක් එක කිරිබත් කෑල්ලක් හරි වළඳනවා නම් මම හරි කැමැත්තෙන් බොහොම උනන්දුවෙන් මේ දානය හදාගෙන ආවේ කියලා. ඉතින් ආරාධනා කරා මට උදේ එකක් වළඳන්න ඕන කියලා. ඊට පස්සේ අනිත් පැත්තන්ටත් ඉතින් පිළිගන්නන්නේ අම්මලාට ඉතින් පිළිගන්නන්නේ මේ අම්ම බොහොම ආදරෙන් මේ කරුණාවෙන් මේ හදාගෙන ආවේ යන්න කියලා ඉතින් පිළිගන්නවා. පස්සේ බලනකොට මෙයා උපතින් කතෝලික කෙනෙක්. ජයල ප්‍රදේශයේ කතෝලික කෙනෙක් මෙයා. එතකොට ඒක අවස්සල මස්ම කන්න පුරුදු වෙලා ආවේ කියලා. නමුත් මුලින් අමාරු නාගේ ආවට පස්සේ මේ මස් කෑම නතර කරගන්න. ඒ කියන්නේ අර මස්ම කකා ඉඳලා ඒ සමහර ඒ ආගමික අයගේ ජීවිතයේ ගෙවිලා යන්නේ මස්ම කකා ගෙවිලා යනවා. මස්ම කකා ගෙවිලා යනවා. ඉතින් මේ නෝනා මහත්මයාට ඉතින් මස් කකා ඔය ඉන්න ඇති. අන්තිමේදී මෙහෙ ආවට පස්සේ දැන් ධර්මයේ පැත්තට යමු වුණා. ඉතින් මහත්මයාට පින් දෙනවා. මට මේ මහත්මයාට ඒක විවාහයෙන් ලැබිච්ච නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන්න හම්බුණා. අපේ ආන්දරේ මම නම් මේ ඔය සාමාන්‍ය විහාරස්ථානවලට යන උපාසක උපාසිකාවන් හිතනවාට වඩා ටිකක් ඉදිරියට හිතනවා කිව්වා. ඒ කොහොමද මේ සාමාන්‍ය උපාසක උපාසිකාව කොච්චර පින්දහම් කරත් පන්සලට ගියත් මට සමහර අය අඳුරගන්න ලැබිලා තියෙනවා. ඒ ඒගොල්ලෝ හරියට එයාලට පේනවනේ. කතෝලික කෙනා බෞද්ධ කෙනාගෙන් ඉගෙන ගන්න හැම විස්සම බලනවා. ඒ බලනකොට එයා ඉගෙන ගන්න හදන අය බලනකොට හතර වායින් අල්ලගෙන ඉන්නේ. එයා ඉගෙන ගන්න හදන අයට අතාර ගන්න බෑ. එතන මෙයා ඉගෙන ගන්නවා. මෙයා විශේෂයෙන් සඳහන් කරා මම මේ උදේ ඉඳලා මම බෞද්ධ නාලිකාව දාගෙන බලනවා කිව්වා. ඒ වගේම අහනවා කිව්වා රේඩියෝ එක. ඉතින් ඒ වැඩ කරද්දි දාගෙන අහනවා කිව්වා. දැන් මට තේරිලා තියෙනවා කිව්වා අතෑරීම තමයි හොඳම දේ. අතෑරීම. අද මම දැන් අතෑරෙන්න තමයි පුරුදු කරන්නේ. දැන් මගේ මාත්‍යයට හොඳ ව්‍යාපාරයක් තියෙනවා. නමුත් මම ඒ වගේම අඳුරු ගහන්න දෙන්නේ මහත්කාර කරගෙන යනවා. මම අතෑරලා තියෙනවා. මම එයාට උදව් කරනවා. ඒ වැඩ කරලා දෙනවා. ළමයින්ව බලාගන්නවා. ළමයි 3 දෙනා පිරිමි පුතාලා 3 දෙනෙක් ඉන්නවා කිව්වා. ඒගොල්ලන්ව බලාගන්නවා කිව්වා. ඒ කටයුතු ටික කරනවා. මරණ ඕන ස්වාමීන් වහන්සේ දැන් මම ඒ වෙලාවේදී ගවින වාතාවන් එක කතා කර කර ඉන්න වෙලාවේදී නෝනා මහත්මිය කිව්වා ආම්දුරන්ට පළක්කුත් වෙනවනේ. ඉතින් මේ කතාවට වඩා මේ දේවල් තියෙනවනේ මෙතන කතා කරන්න ස්වාමීන් වහන්සේ දේශනාව තියෙනවා කියලා. මම නෑ ඔබතුමිය කතා කරලා මම වටිනා ඔය කියන කරුණ ටික මම කියන වෙනායමනාරි මේ
දේවල් වැඩවල මැද දේවල් කතා කරා නම් මම මෙතන කොහොමවත් කතා කරන්නේ නැහැ නතර කරලා ඔබ යවනවා. ඔව් ඔබගේ කතාව මේ මෑණිවරුන්ට ආදර්ශයක් කියලා. මොකද මේ උපදින් කතෝලික ගෙහෙක් වෙලා දැන් බුදුදහමට ඇවිල්ලා දෙන දේ තතරලම දෙන්නේ ශ්‍රද්ධාවෙන්ම දෙන්නේ හරි සතුටින් දෙන්නේ ඒක දෙනකොටම තේරෙනවා කොච්චර හදවතේ තියනවාද කියලා අර ප්‍රසාදයක් ඒ දෙන දේ තුළ සමහර අය දුන්නම් මෝන කිසිම ලේපයක් නැහැ. නේද? ඒ මෝනේ යාබෝදක් නැහැ. අතෑරීම අරියට අතෑර ගන්න බෑ. මේ අතෑරලා තායි හොයනවානේ ඒ දීපු දේ කොහෙද තියෙන්නේ? ඒ අපි දීපු කවිච්චිය පාසලේ තියෙනවද? කුටුවට මොකද වුනේ? ඒ සේරම ආයි හොයනවා. දීලා අතෑර ගන්න බෑ. නමුත් මේ මෑණියන් බොහොම සතුටෙන් දීලා අතහරින්න ඕන කියන එක නෙක්ඛම්ම සංකල්පනාව. මම කිය ඔබ තුල ඒ දකින්ද ලැබෙන්නේ නෙක්ඛම්ම සංකල්පනාව. ඒක බොහොම වටිනවා කියලා අතහරින්න. දැන් මට සෑහෙන දුරට දැන් එයා කතා කරන්නේ මේ මහත්ය ගැන තියෙන තණ්හාවත් මම අතහරගෙන යන ගමනක් තියෙන කියලා මම කියන්නේ. මම දරුවන්ට තියෙන තණ්හාවත් මම අතහරගෙන යන ගමනක් තියෙන්නේ. මට දේපල වලට තියෙන තණ්හාව මම අතහරගෙන යන ගමනක් තියෙන්නේ. මේකේ තියෙන ස්වාමීන්ව අතහරින්න පුරුදු වීමක් මේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. මම ඒක තමයි අල්ලගත්තේ. මම නිතර පන්සල් යන්නේ නැහැ. ඒක මම ඒක අල්ලගෙන තියෙන්නේ. මට ඕන කරන්නේ මේ ජීවිතේෙන්ම සමුගන්න. සංසාරයෙන් ඉගුඩ වෙලා යන්නයි මට ඕනේ නැහැ. මේ කතෝල ඉන්නේ කුමදින්නේ කියන්නේ. මේ බංගෝ ඔයා ගැන සම්බෝධ කියන්න ඕන වේසාවලද කියලා. අපේ සමහර බෞද්ධයන්ට පිටා වටිනා දේවල් සමහර බෞද්ධයෝ ගිහිල්ලා මම එක කිව්වේ සමහර බෞද්ධ ජනතාවට පන්සලේ ඒ විත්‍ය අදාර ගන්න බෑ කියලා සමහර අවස්ථාවලදී. පොඩි පොඩි දේවල් ඉඳලා අදාර ගන්න බැරිලා තියෙනවා. ඒක මම අදහස් කරන්නේ බෞද්ධ ජනතාව කියන ඇත්තෝ මේ හොඳලා කියන කාරණාවක් නෙවෙයි. සමහර අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාන්තාව ඊට කලින් බෞද්ධ කෙනෙක් හොඳම බෞද්ධ කෙනෙක් සංසාරේ හිටපු මේ සැරේ කතෝලික පවුල උපත ලැබලා හිටියද? ඒ නිසා අපි අන්න ඒ විදිහට තමයි මේ ලගෙන කල්පනා කරන්න ඕන. මේ විහාරස්ථානයේ පැවිදි කරලා ඉන්නවා බංගලදේශයෙන් පොඩි හාමුදුරුවෝ. ඉතින් අපි දානවල නම් දාපු වෙලාවේ දකින්න ලැබෙනවා. ඉතින් මට දැක්කම හිතෙනවා උන්වහන්සේලා දෙනින් කලින් ලංකාවේ හිටපු මහද බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙන්ද ඉතින් මේ සැරේ බංගලදේශයේ පොදිලා ආයෙ එන්න මේ පැවිදි වෙලා ඉන්නවා. දැක්කම හිතෙනවා මේ හාමුදුරුවෝ තමයි කියලා. ඉතින් මේ සංසාරේ නැති වෙනවා. ඉතින් අපේ මේ නෝරා මහත්මයේගේ අභාවයට පත්වෙච්ච මහත්වයක් කල්ප ගානක් ඉතින් සංසාරය ආපු කෙනෙක්. ඉතින් එහෙම තමයි අපිට වෙන් වෙන්න සිදු වෙනවා. දරුවන්ට දෙමව්පියන් නැතිලා යනවා. දෙමව්පියන්ට දරුවෝ නැතිලා යනවා. ස්වාමියාට භාර්යාව නැති වෙනවා. භාර්යාවට ස්වාමියා නැති වෙනවා. ඥාතීන් නැති වෙනවා. මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒක තේරුම් ගැනීමම තමයි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ. එහෙම සරණ ගිය කෙනාට කිසිම දෙයකට කම්පාවක් ඇති වෙන්නේ නැහැ. විත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ඒ කියන්නේ අටලෝ ධාමයේදී කම්පා නැවි අශෝකං විරජං කියනවා. ඒ ශෝක නැතුව කෙලෙස් දුරු කරලා ඒ නියම විමුක්තියට පැමිණිලා කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි මංගල කාරණය. ඒ නිසා අද දවසේදී අපි මොචේ අස්සාදි සූත්‍රයේ මූලික කරගෙන මේ අසකර නාසය දිවකය මන කියන මේවා ආස්වාද ආදීනව නිස්සරණ ගැන තේරුම් ගෙන ඒ ප්‍රධාන වශයෙන් මේ ආයතන වලින් නිදහස් වෙන්න තියෙන කාරණාව ගැන තමයි අපි ඉස්මතු කරමින් මේ දේශනාව කියලා දුන්නේ. ඒ සූත්‍රය ගැන තවදුරටත් අපිට උදාහරණ විග්‍රහ කරන්න තිබුණත් කාල වේලාවට අනුව ඒ කියලා දිය යුතු මතක තබා ගත හැකි පොඩි කරුණු ටිකක් තමයි අපි මේ දේශනාව අතරතුරේදී ඔබට කියලා දෙන්නේ. අද දවසේ මේ උදාරතර ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තියෙන කඩුවල කොතලාවල ජයසිංහ මාර්ගයේ 304 ජේහි පදිංචි MACD ප්‍රියංගනි මාත්මිය අතිනි සෞම්‍ය අධ්‍යයනී ආශානි සුරංග පුතා මීට වසර දෙකකට පෙර අභාවප්‍රාප්ත වුණු විජේ කින්ස් වින්ස්ලි ඒ පින්වත් මහත්මාට ඒ පියතුමාට අනංග ස්වාමියාට පින් අනුමෝදන් කරන්නත් විශේෂයෙන්ම තමන්ගේ දෙමව්පියන්ට සෙත් පතන්ද ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට සහභාගී වූ සමදනාට අති ගෞරවනීය ධර්මාගම කුසලධම්ම නාහිමියන් ඇතුළු කාර්ය මණ්ඩලයට සහ ඒ රණවීරයන්ට සෙත් පතන්න තමයි මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ භාර අරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ පමණ වේලාවක් මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් අප සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. විශේෂයෙන්ම ධර්මාශ්‍රවණය කිරීමෙන් දහම් පඳුරු පූජා කිරීමෙන් බෑත්තාදී ගිලම් ප්‍රසාදී වේ පූජාවන් පැවැත්වීමෙන්
අත්පත් කරගත්තා උපන්‍ය සම්භාර ධර්මයන් මීට වසර දෙකකට පෙර අභාවයක් ප්‍රාප්ත වුණු මේ නෝනා මහත්මියගේ දයාබර ස්වාමියා එවැගේම අචිනී සෞම්‍යා දියණියගේ අශානි සුරංග පුතාගේ ආදරබර පියාණන් වහන්සේ විජය විහිංසි මහත්මයාට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සංසාරේ කවදාවත් උතුවාට මෙවැනි අකල් මරණ වලට පත් වීමට අවස්ථාවක් ලැබී ඉතා කෙටි කාලයක් තුළ සියලු කෙලෙසුන් නසා ලබන්නා වූ අමාමා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තවත් මිය පරලෝකයේ ඥාතීන් ඉන්නවා නම් ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන් අමාමා නිවනින්ම සනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රියංගනී මහත්මියගේ ඒ දෙමව්පියන්ට සැලසිලා ඒ ඇත්තන්ට නිදුක් රෝගී නිරපද්‍රිතව තිරහත් කාලයක් කියන කාලයේ ගත කරන්න වාසනා භාග්‍යම උදා කරත්වා කියල සාදු කියන්න. ඒ වගේම එම්මේ සීජී ප්‍රියංගනී මහත්මියටත් අචිනි සෞම්‍යා දියණියටත් අසාන්නි සුරංග පුතාටත් නිදුක් රෝගීව තිරහත් කාලයක් කියන කාලයේ ගත කරන්න ඒ අධ්‍යාපන කටයුතු ආදිය සඵල කරගෙන ඒ මෑණියන්ටත් රැකවරණය සලසාගෙන ඒ දරුවන්ට කාලය ගත කරන්න වාසනා භාග්‍ය උදා කරත්වා කියල සාදු කියන්න. විශේෂයෙන් මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු කිරීමේදී එතුමියට අවස්ථාව අපේ වැඩම කරවීමට උදා කර දුන්නේ මාගේ ඒ නන්දනීය එවැගේ මේ දියණියන් මේ රබීකා මහත්මිය ඒ මහත්මා ඇතුළු කොට ඇති ඒ මනෝරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එයත් අද මේ ධර්ම දේශනාවට සවන් දෙන්න පැමිණිලා ඉන්නවා. ඒ විශාල උත්සාහයකින් මේ නබීකා මහත්මිය අපිට කාර්යබහුලව තිබුණත් මේ දේශනාවට වැඩම කරවන්න ආරාධනා කරලා දුන්නා. ඒ නිසා ඒ පවුලේ ඇත්තන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සලසේවා සලසාදුත්වා ගුණ සාදු කර ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා පැමිණියා වූ මේ පින්වත් සියලු දෙනාටත් ඔබගේ නිවෙස්වල සමටත් සතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සලසාදුත්වා ගුණ සාදු කියන්න. විශේෂයෙන්ම ධර්ම දේශනාව පවත්වන්නට උදවිච්ච අපටත් ඒ වගේම මෙවැනි උදාරතර ඒ ධර්ම දේශනා පවත්වන මාධ්‍යයක් නිර්මාණය කරපු අතිගෞරවනීය ධර්මාගම කුසලගම්ම නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයට සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසිලා මේ උදාර කටයුතු තවදුරටත් සිද්ධ කරගන්න භාග්‍ය උදා කරත්වා කියලා සාදු කියන්න. ඒ වගේම අපේ රටට ආරක්ෂාව ලැබලා දෙන රණවිරුවන්ට රට ආරක්ෂා කළ ඒ රණවිරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සලසා දෙත්වා. ධර්මශ්‍රවණය කළා වූ ඒ නිවසේ සිට ධර්මශ්‍රවණය කළ සමදරාට සිතක් සාන්තියක් උදා කරත්වා. දෙවියරු ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. දෙවියෝ දමාමා නිවනින් සනසිත්වා ගුල සාදු කියන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කර ගන්නට යදුන මේ උදාරතර මහාපිනේ බලයෙන් අප හැම දෙනාගේම මෙලොව ජීවිතය යහපත් වේවා, පරලොව ජීවිතය සුගතියෙන් හිමි වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සී පැමිණ වැඩමකට වදාළ ශාන්ත සුන්දර පරම රමණීය අතෝතුම් අමාමා නිර්වාණ සම්පත් පිතා කෙටි කලකදී සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තාති බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණානුසංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් සලසේවා. සාදු සාදු සාදු. බෞද්ධ රූපවාහිනී දම් සභා මණ්ඩපයේ වැඩ හිඳිමින් ධර්ම දේශනාව පැවැත්වූ කඳාන පොල්බිඩි මෝකලාන අශෝකාරාම වාසී සිරි විමල සිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්බිඩි මෝකලානේ පඤ්ඤාසිරි සංඝරත්න වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පෙන්වමින් නෙතුන් මේ ධර්ම දේශනාවේ පින්කම මෙතකින් සමාප්ත වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.